ආයුබෝවන් ළමයි, මට ඕන කරන්නේ ඔයගොල්ලන්ට පැස්ටල් මාධ්‍ය නිවැරදි විදිහට භාවිත කරන විදිය කියලා. ඔයගොල්ලෝ පැස්ටල් වලින් අඳින චිත්‍ර 100ට 50කට වැඩි ප්‍රමාණයක් 70%ක් විතරම අසාර්ථකයි. ඒවා නිවැරදි පැස්ටල් මාධ්‍ය භාවිතයේ නෙවෙයි එතන තියෙන්නේ. ඒකට නිවැරදි පැස්ටල් මාධ්‍ය භාවිත කරනවායි කියලා කියන්නේ කොයි වගේද මේ චිත්‍රයේ අවසානය කියන එක වෙනස ඔයගොල්ලන්ට තේරෙවි මේ චිත්‍රය අවසන් වෙනකම් බැලුවොත්. චිත්‍රයක් කියලා කියන්නේ වර්ණ රේඛා හැඩතල තමයි. හැබැයි මාධ්‍ය වලින් විවිධ මාධ්‍ය වලින් විවිධ විදිහට මේ චිත්‍රය පෙන්වනවා. ඉතින් දැන් අපි පටන් ගත්ත මම මේ සෝදානම් උනේ පැස්ටල් මාධ්‍ය භාවිත කරලා මේ පිට්ටනියක සෙල්ලම් කරන බෝල ගහන ළමයි 5-6 දෙනෙක් අඳින්. මේක එක්කෙනෙක් දෙන්නෙක් අඳිනවා නම් අපිට රූපේ ඉතාමත්ම ලොකු කරන්න වෙනවා කඩදාසිය පුරාවට. ඒ වුණාට ළමයි ටිකක් වැඩි සංඛ්‍යාවක් වෙනකොට අච්චර ලොකුවට කඩදාසිය භාවිත කරන්න බෑ. දෙන්නෙක් තුන් දෙනෙක් විතර වෙනවා නම් අපිට කඩදාසි උසාවතට භාවිත කරන්නත් පුළුවන්. අපි ඔන්න ලෑන්ඩ්ස්කේප් විදිහට අපි කඩදාසි භාවිත කරා. දැන් මේ කඩදාසි අඳින චිත්‍රය මම පැස්ටල් වලින්ම පොඩි දල සටහනක් හදාගත්තා. ඊට පස්සේ පැස්ටල් වලින් යම් යම් ප්‍රමාණයක වර්ණ තැවරීම අපි සිදු කරනකොට අපි දැනගන්න ඕන ගවුන් සුදු පාටයි. ඉස්කෝලෙන් ළමයින්ගේ ගවුන් සුදු පාටයි. ඊළඟට අතපය කොහොම කරත් අර තලෙලලු කියන පාට දුඹුරු පාටට හුරු පාටක්. ඒක නිසා අපි දුඹුරු පාට භාවිත කරන්න ඕන. ඊළඟට පරිසරය කොළපාටට සහ දුඹුරු පාටට හුරු පරිසරයක් තමයි අපිට අපේ රටේ දකින්න ලැබෙන්නේ. මොකද අපේ රටේ ගස් කොළන් බහුලව තියෙනවා. පිට්ටනියක් අයිනේ ගහක් දෙකක් නැති ඉස්කෝලයක් දකින්න අඩුයි. ඒක නිසා ඔය කොළඹ තදාසන්න පළාත්වල ඉස්කෝලේ විදියට වුණාට එතනින් ඔබ්බට ගියාගින් පස්සේ ගහක් කොළක් පිට්ටනියක් අයිනේ තියෙනවා. එතකොට සමහර ඉස්කෝලවල නම් බිමට තාර දාලා සිමෙන්ති දාලා රෙමි තියෙන්න පුළුවන්. ඒ වුණාට ඉතින් අපි ස්වභාවික පරිසරයට ආදරය කරන නිසා, ඇලුම් කරන නිසා, අපි ස්වභාවික පරිසරය අනික චිත්‍රයකටත් ලස්සන නිසා අපි අපිට ඕන විදිහට පරිසරය අපේ පරිසරයක් විදිහට නිර්මාණය කරා. ඊළඟට මේ ළමයි හොල්මන් වගේ නෙවෙයි. ඉස්කෝලයන් ළමයි කියලා කියන්නේ හරීම කඩිසර ක්‍රියාශීලී දරුවෝ. ඒ කට්ටිය තමයි සෙල්ලම් කරන්නේ. අර පොත්ගුල්ල ටිකකුත් ඉන්නවා අපේ රටේ. ඒ පොත්ගුල්ල ටික එළියට බහින්නේ නැහැ. අවුවට කළු වෙනවනේ, අවුවට වැටුනම ඒකින්ද කළු වෙනවට කැමති නැහැ. ඒගොල්ලෝ සෙල්ලම් කරන්නේ නැහැ, දාඩි දානවනේ ඒක නිසා. ඉතින් අර එහෙම ෆ්‍රිජ් වල ජීවත් වෙන දරුවෝ නෙවෙයි මම මේ අඳින්නේ. ක්‍රියාකාරී, ක්‍රියාශීලී, ක්‍රීඩා කරන දරුවෝ ටිකක්. එතකොට මේගොල්ලන්ට මේ අපි මේ අඳින හැඩතලවලට කියන්නේ ඇනටොමිස් කියලා. එතකොට මේ ඇනටොමියක් කියලා කියන්නේ විවිධ ඉරියව්. ළමයින්ට බෝලයක් අහුණාගින් පස්සේ ළමයා බෝලේ ගිල්ල වගේ පැත්තකට වෙලා ඉන්නේ නැහැ. මේ බෝලේ පස්සෙන් එලවනවා. ඒ බෝලේ අරන් තව කෙනෙක් දුවන්න පුළුවන්. දුවනකොට ඒ බෝලේ පස්සෙන් සහ ළමයා පස්සෙන් තව ළමයි 10ක් විතර එලවනවා. නෙට්බෝල් කියන ක්‍රීඩාව ඔයගොල්ලන්ට මතක ඇතිනේ. නෙට්බෝල් කියන්නේ කණුවක් ගහලා තියෙන නෙට් එකක් සහිත පොඩි මේ යකඩ කම්බියක්. ඒ ගුලෙන් ඇතුළට උඩ පැනලා බෝලේ දාන්න ඕන. එතකොට තමයි ජයග්‍රහණය ලැබෙන්නේ. ඒක ලකුණ ගන්න එකතු වෙනවා. මම ක්‍රීඩාව ගැන හරියට දන්නේ නැහැ. හැබැයි මම මේ දැකපුවා. ඉතින් ඕන කෙනෙක් ක්‍රීඩා කරන ළමයි අඳින්න කියපුවාම ඒ ක්‍රීඩාව ගැන ඒ ටු ඉසට් දැනගත යුතු නැහැ. ඒ වුණාට ඒ ක්‍රීඩාව අඳින්න තරම් පරිසරය අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ. ඉස්කෝලේ ඉන්න කට්ටිය ක්‍රීඩා කරන ළමයි දැක්කේ නැත්නම් ඉතින් ඒක අහඹු සිද්ධියක්, අපූර්ව සිද්ධියක් වෙනවා. ඒක නිසා
මේ අපි පරිසරය කියන්නේ අවුව වැටිච්ච පරිසරයක් අවුව වැටෙනවා පිට්ටනියට ඒක නිසා අපි කහපාට වගේ පාට ටිකක් වැඩියෙන් ගත්තට අපි ඒ පාටම අතුල්ලලා නතර කරන්නේ නැහැ අපි මේ පසුබිම පොඩ පොඩ අඩු වැඩි වශයෙන් දුඹුරු පාටකුත් යොදාගෙන මේක මේ චිත්‍රය වර්ණ කරලා ඉවර කරන්න උත්සාහ ගන්නවා ඊළඟට මේකේ තියෙන විශේෂත්වයම තමයි පැස්ටල් මාධ්‍ය පැස්ටල් එක උඩ එක අතුල්ලලා පාට දෙකක් තුනක් හතරක් එක පාට තුනම ලබා ගන්න ගන්න උත්සාහය දැන් ඔයගොල්ලෝ කරන්නේ ලාවට පැන්සල මේ පැස්ටල් කෑල්ලක් අරගෙන ලාවට උඩින් ගන්නවා එතකොට අර කඩදාසිය තියෙන ටෙක්චර් එක නිසා ඔහේ ඉතින් අර නිකන් තිත් තිත් tie වෙලා වගේ අර ටෙක්චර් එක විතරක් මතු වෙලා ගෑවෙනවා දැන් එහෙම ගෑවොත් එහෙම පැස්ටල් මාධ්‍ය වෙන්නේ නැහැ ඒක ඒක එහෙම මාධ්‍යයක් ඇත්තෙත් නැහැ මේ චිත්‍ර කලාව තුල ඒක නිසා චිත්‍රයක් අඳිනකොට පැස්ටල් වලින් විශේෂයෙන් කලර්ස් එක උඩ එක අතුරලා පුළුවන් තරම් අර වර්ණ එකතු කරලා වර්ණ කීපයක් මතු කරගන්න උත්සාහ ගන්න ඕනේ මම කරන්නේ ඒක ඉතින් අපි ගවුම් ඇඳගෙන ඉන්න සුදු ගවුම් ඇඳගෙන ඉන්න ළමයි ඉස්සල්ලා අපි ටික ටික මතු කරාට ටිකක් වෙලා යනකොට මේ චිත්‍රය ඔයගොල්ලන්ට දකින්න ලැබෙයි මේ සුදු පාටි ප්‍රභේද කොච්චර තියෙනවද කියලා සුදු පාටි ප්‍රභේද ගණන් කරන්න බැරි ගාණක් තියෙනවා නමුත් සුදු පාට කියලා කටින් කිව්වට අපි සුදු පාට විතරක් පැච් එකක් ගහලා තියන්නේ නැහැ ඉතින් එහෙමනම් කඩදාසි පාට විතරක් තිබ්බත් ඇතිනේ කඩදාසි පාට අපි ඉතුරු කරන්නෙම නැහැ පැස්ටල් නෙවෙයි මොන මාධ්‍යයක් භාවිත කරලා දියසයන් වලදී විතරයි කඩදාසි පාට සුදු පාට වශයෙන් ඉතුරු කරන්නේ දියසයන් මාධ්‍ය භාවිත කරන විදිය මම ඔයගොල්ලන්ට සරෙන් සරේ කියලා තියෙනවා නමුත් මම 6 7 8 9 පන්ති වලට ඒම් කරලා චිත්‍රයක් අඳින විදිය කියා දීලා නැහැ ඔයගොල්ලෝ වැඩියෙන්ම පැස්ටල් මාධ්‍ය භාවිත කරන නිසා පැස්ටල් උත් මේ අතේ ගෑන ගෑවෙන අර ජරා පැස්ටල් නම් ගන්න එපා දරුවන්ට තමයි ලෝකේ හොඳම දේ කියන අම්මලා දරුවන්ට තමයි හොඳම දේ දෙන්නේ කියන තාත්තලා පැස්ටල් කඩේට ගිහිල්ලා පැස්ටල් පෙට්ටියක් අරන් දෙන්න අර රුපියල් 15 කූරු පෙට්ටිය අනේ දෙයනේ ඒකේ ගාලා දෙවෙනි පාට ගන්නකොට පළවෙනි එකයි කඩදාසියයි ඔක්කොම ඇතිලිලා ඇඹරිලා පතුරු ගහලා යනවා ඊට පස්සේ ඉතින් ළමයා චිත්‍රය ඇඳලා ඉවරයි එහෙම නෙවෙයි අම්මේ තාත්තේ ඕගොල්ලන්ටත් පණිවිඩයක් තියෙනවා කියන්නේ ළමයින්ට පාට පෙට්ටියක් අරන් දෙනකොට වැඩ කරන්න පුළුවන් හොඳ පාට පෙට්ටියක් අරන් දෙන්න හොඳ පාට පෙට්ටි වල ලංකාවේ නිෂ්පාදනයක් තියෙනවා හොඳ පාට පෙට්ටි මම මේ අඳින්නේ ලංකාවේ හොඳ නිෂ්පාදනයකින් තමයි ඒ විදිහට හොඳ නිෂ්පාදනය පාවිච්චි කරොත් ළමයින්ට තමන්ගේ නිර්මාණ තමන්ගේ දක්ෂකම් කොච්චරද කියලා ළමයින්ටම ජජ් කරගන්න පුළුවන් වෙනවා එහෙම නැති වුණොත් ළමයි හිතන්නේ අනේ අපිට චිත්‍ර අඳින්න බෑනේ කියලා හොඳ මාධ්‍ය පාවිච්චි කරනවා දියසායම් මාධ්‍ය භාවිත කරනකොට හොඳ දියසායම් පෙට්ටියක් චුට්ටක් ගණන් තමයි යන්නේ හොඳ දේවල් ඉතින් අපි කිරි පැකට් එකක් අරන් දෙනවා නම් ඔය කොහෙවත් තියෙන බොණ්ඩ බැරි බී වගේන් පස්සේ පිළිකයි රටේ නැති කාර් එක හැදෙන ඔය ඇන්කර් රටේ නැති වගේ නල්ලා ළමයින්ට බොණ්ඩ දෙනවා නම් ටිකක් ඒවා දෙකක් තුනක් ගේදම් කරලා කිරි බීම නතර කරලා මට එක කාලයක් ඔය කිරි පිටි වැඩි කාලේ මගේ පඩියත් ගොඩක් අඩුයි ඒ කාලේ මම අපේ දුවලට කිව්වා පුතේ කිරි බොන එක නතර කරමු මගේ පඩියෙන් කිරි ගන්න විදියක් නැහැ අපිට ඉතින් මගේ දරුවන්ටත් මම ඉගැන්වේ ගෙවලා මොකද මගේ නෝනාගේ ඉස්කෝලේ ගෙවන ඉස්කෝලයක් හින්දා මේ සෙමි ගවර්න්මන්ට් ඉස්කෝලේක නිසා ඉතින් මම කිව්වා මේ අපිට කිරි බොන්න විදියක් නැහැ ඒක ඉඳ පොඩ්ඩක් කිරි නතර කරමු කියලා අද වෙනකන් අපි කිරි ගේන්නේ නැහැ ගෙදෙට්ට ඒ අනවශ්‍ය වියදම දරන්න තරම් මට පුළුවන්කම එදා තිබුණෙත් නැහැ දැන් පුළුවන් වුණාට මම වහපා මේ පාවිච්චි කරන්න කැමතිත් නැහැ මම පස්සේ තමයි දැනගත්තේ මේවා වස කියලා ඉතින් මේ ඔයගොල්ලෝ දැන දැන වස අරන් දෙනවට වඩා හොඳ පාට පෙට්ටිය මං අපේ ළමයට අරන් දුන්නේ හොඳම පාට පෙට්ටිය හොඳම පින්සල් හොඳම පැන්සල් හොඳම කඩදාසි වැඩ කරන්න පුළුවන් හොඳ දේවල් ඒකින්ද අපේ දරුවන්ගේ හොඳ ප්‍රතිඵල මට දකින්න ලැබුණා මගේ ලොකු දුව චිත්‍ර ඉතිහාසයයි භූගෝලයයි කරා උසස් පෙළට හොඳ ප්‍රතිඵල හම්බුණා දේවි බාලිකා ඉස්කෝලේට ගියේ දැන් මගේ ලොකු දුව ආකිටෙක් කෙනෙක් පොඩි දුවත් මං හිතනවා එයත් කරන්නේ චිත්‍ර
යම් කිසි තැනකට එයි කියලා. මොකද මට මගේ දරුවෝ දිහා එච්චර බලන්ද වෙන්න වෙලාවක් අඩුයි ඒ කාලේ ඉඳන්. මම බැලුවේ ගොඩක් වෙලාවට ළමයි දිහා, ඔයගොල්ලෝ දිහා. මේ ඒක නිසා ඔයගොල්ලෝ දැනගන්න ඕන හොඳ බඩු අරගෙන තමුන්ගේ කටයුතු කරන්න උත්සාහ ගන්න එක. සමහර වෙලාවට එහෙම බැරි දරුවෝ ඉන්නවා නම් අපිට කියන්න මට දැන් පුළුවන් ඔයගොල්ලන්ට පාට පෙට්ටියක් කරන් දෙන්න. එහෙම නැති කට්ටියට හොඳ පාට පෙට්ටියක් ලබා ගන්න ක්‍රම මම දැනුත් දන්නවා. ඔයගොල්ලන්ට කියන්න පුළුවන් නම් මට අනේ සර් මට පාට පෙට්ටියක් ගන්න සල්ලි නැහැ කියලා මට පාට පෙට්ටියක් කරන් දෙන්න පුළුවන්. එහෙම පරිත්‍යාගශීලීන් මම නැති වුණත් තවත් පරිත්‍යාගශීලීන් අපේ රටේ ඉන්නවද මිනිස්සු? ඒක නිසා බාල පාට පෙට්ටියක් කරන් දෙනවට වඩා දරුවන්ට වැඩ කරන්න පුළුවන් හොඳ පාට පෙට්ටියක් පාවිච්චි කරන්න, හොඳ පින්සලක් පාවිච්චි කරන්න, හොඳ කඩදාසි සල්ලි ලොකු ගානක් දෙන්න ඕනේ නැහැ. චුට්ටක් මහන්සි වෙන්න ඕනේ පිටකොටුවේ ඔය මයිරි ලේන් එකට ගිහිල්ලා මේ හොඳ කඩදාසි ටිකක් අඩු මිලට කිලෝ ගානට ගන්න පුළුවන්. කිලෝ එකක මිලට ගන්න වෙන්නේ මෙහෙන් ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට එක කඩදාසියක්. ඒ එක කඩදාසියක් සමහර වෙලාවට ඔය දෙකේම එක මිල වෙන්නේ. අර කඩදාසි කිලෝ එකයි එක කඩදාසි එකයි. එතකොට ඒ විදිහ කඩදාසි 40ක් විතර අර කඩදාසි ටිකට අවු වෙනවා. ඒක නිසා මතක තියාගන්න හොඳ දේවල් වෙනුවෙන් ටිකක් වැඩියෙන් මහන්සි වුණාට කමක් නැහැ. චිත්‍ර අඳිනකොට ඔයගොල්ලෝ බලන්න අර එන්න එන්න මතුවෙලා එනවා චිත්‍රේ. ඒ මතුවීමේදී වර්ණ භාවිතා කිරීම ගැන බලන්න. වර්ණ එක උඩ එක ඇතිල්ලෙන විදිහට පාට පාවිච්චි කරන්න. පැස්ටල් මාධ්‍ය භාවිතා කරන්න එහෙමයි. අවසානයේ මේ චිත්‍ර කොයි වගේද කියලා ඔයගොල්ලන්ට තව චුට්ටකින් බලා ගන්න පුළුවන්. හොඳට බලා ගන්නකෝ.